නිසා යාඥා කරනවා. ඔහුන් එක මගේ පුද්ගලික කිසි තරක් නෑ දේවදරුවනි. මම ක්‍රිස්තුස් වහන්සේට බොහෝ සෙයින් ආදරය කරනවා. මට මෙහෙම බලන් ඉන්න බෑ. කරුණාකර මගේ සහෝදර දාස දාසියුනි, හැදිරිවන්තුනි, මේ වචනේ අසන්න ඕනුම මේ වෙනි පාප කර්මකෙදී සිටිනවා නම් සිත්තරිවරෙන් මේ අසන්න ඉතාමත්ම වේදනාකාරී සභාවටම ගිහින් සභාවේ තවත් සහෝදර එමත් තමාගේ සහෝදරෙක් නැමත් තමාගේ සහෝදරියත් එක්ක පැටලිලා වෛශ්‍යකමියෝන් යෙදී සිටිනවා. මම විසඳපු ප්‍රශ්න ගැන මම මේ කියන්නේ වෙන වෙන සභාන්වල යනෙන සභාන්වල මට කියනව කවුන්සලින්ග්ස් මේවා. දාස්‍යොත් මේවට උත්තර දෙන දේවල් නම් ඔබට ඒ ගැණිතක ජීවත් වෙන්න බැරි නම් ගැටලුවක් නැ ඩිවෝස් ළමයා බඳ ගන්න එන ගහන අපරාධ මේවා. මේ විදිහට මේ ආත්මයද සභාවන් තුළ ක්‍රියාත්මක වෙනවා. මට මේ මෑතකදී තාරංචි වුණා 1000ක් විශාල සභාවක 1000ක් තමාගේ සෙක්‍රටරිත් එක්ක පවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවය, තමාගේ භාර්යාව හින්දෙද්දි, තමාගේ නිවස වැඩකාරකමට සිටියා වූ ඒ පුංචි දැරියව දූෂණය කළව 1000ක් ගැන මට ආරංචි වෙනවා. එවිනි වැඩකාරා ළමයින්ව උන් ලිංගික අපාචාරවලට ලක් කළව පුවත් මගේ කනට එනවා. තමාගේ භාර්යාවගේ නිර්වස්ත්‍රය වීඩියෝ කරලා ඉන්ටර්නෙට් වලට දාපු දාස්සයගෙන මට ආරංචි වෙනවා. ඒ භාර්යාව බියවද්දමින් ඒ භාර්යාවගේ නිවස අයගෙන් වැඩිපුර දැව දීලාපු දාස්සයගෙන මම අහලා තියෙනවා. ඇදලිවන්ත කෙනාලා තියෙනවා. මේ වගේ සාතානද සභාවන් තුලට මෙන්න මේ වගේ ක්‍රියා කරනවා. මේක පේන්න තිබේ නෝ පෑදලි ක්‍රියාවක්. තවත් ක්‍රමයක් තියෙනවා. සභාවන් තුළ වෙන විදියකට විශ්වලාගෙන අපි පාපෙට වැටෙනින්නව ඇදලිවන්තියුන්ව දාස දාසියුන්ව බේරා ගන්නටයි මේවා කරන්නේ කියන ඒ ආත්මික සායම ගසමින් මේ සභාවන් තුළටම ගොස් මේ වෛශ්‍යකම ආත්මය ක්‍රියාත්මක වන හැටියක් තමයි ඊළඟ ක්‍රමය. මොකද එනං ඒක අන්‍ය සම්බන්ධතා වැරදි සම්බන්ධතා පළවෙනි එක. ඒක දැන් මම පහදා දුන්නා. ඊළඟ එක තමයි marriage and remarriage. දික්කසාද වෙලා නැවත කසාදයක් කර ගැනීම. දේවදර්වණී අපි ඉස්සෙල්ලා බලමු දේව වචනය මොනවද මේක ගැන අපට උගන්වන්නේ කියලා. එනිසා බලමු 1 කොරින්ති පොතේ 7 පරිච්ඡේදයේ ඒ 10 වචනේ සහ 11 වචනය, ඊට පස්සේ 27 වචනය, ඊට පස්සේ 39 වචනය. නමුත් විවාහ වුවන්ට මම ආඥා කරමි. එහෙත් ආඥා කරන්නේ මානව ස්වාමීන් වහන්සේය. එනම් භාර්යාව පුරුෂයාගෙන් අහක් නොඒවා. නමුත් ඇ අහක් ගියොත් විවාහ නොවී සිටීවා. නැතහොත් ඇගේ පුරුෂයා හා සමගි වේවා. පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා. නුඹ භාර්යාවකට බැඳී සිටින්නේද නිදහස් වෙන්න නොසයන්. භාර්යාවුගෙන් නිදහස සිටින්නේද භාර්යාවක් නොසයන්. භාර්යාවක් තමාගේ පුරුෂයා ජීවත් සිටිනතුරු බැඳී සිටින්නීය. නමුත් පුරුෂයා මළොත් ඈ කැමති කෙනෙකු සමග විවාහවන්ට නිදහස සිටින්නීය. නමුත් ස්වාමීන් වහන්සේ තුල පමණක්ය. Praise the Lord Jesus. වචනේ පැහැදිලිව අපට ගන්නනවා. අපි කසාද බැඳුතින් ආයෙත් කිසි විටක ඩිවෝස් වෙලා තව කසාදයක් ඒ භාර්යාව වේවා ස්වාමි පුරුෂයා ජීවිතෙන් අතරින් දෙද්දී අපිට කරගන්න බෑ කියලා. මෙහෙම තියෙද්දී අද බොහෝ සබන්වල නාන ප්‍රකාර හේතු නිසා ඩිවෝස් වෙලා දෙදෙනාම ජීවිතෙන් අතරින් දෙද්දිම දෙදෙනාවම වෙන වෙන සාමි පුරුෂවරුන්ට භාර්යවරුන්ට කසාද බන්දල දෙනවාද සභාවන් තුළම. බයිබලේ උගන්වනවා ඔහු එසේ කරනවා නම් වෛශ්‍යාකම් කරන්න ඕයි කියලා. දේවදර්වණී මම තව වචන ටිකක් වෙලාට පෙන්වන්නම්. එක වචනයක් නෙවෙයි තව බොහෝ වචන ටිකක් පෙන්වන්නම්. මේකෙන් උන්වහන්සේගේ කැමැත්ත. අපි දැන් බැලුවේ 1 කොරින්තිය 7:10-11, 27 වචනය, 39 වචනය. දැන්
අපි ඊට පස්සේ බලන්ට යන්නේ රෝම පොතේ 7 පරිච්ඡේදයේ 2 වචනය 3 වචනය. ඊන් පසු ලූක් පොතේ 16 පරිච්ඡේදයේ 18 වචනය. මාක් පොතේ 10 පරිච්ඡේදයේ 11 වචනත් පොඩ්ඩක් අපි පිළිවෙලකට කියන්ට යනවා. 7 පරිච්ඡේදයේ 2 සහ 3 වචන. පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටිනීය. නමුත් පුරුෂයා මැරුණොත් පුරුෂයාට බැඳී සිට ව්‍යවස්ථාවෙන් ඈමිදී සිටිනීය. පුරුෂයා ජීවත්ව සිටියේදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත් ඈ කාම මිත්‍යාචාරණීය කියනු ලබන්නේය. නමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත් ඈ කාම මිත්‍යාචාරණියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස සිටිනීය. ලූක් 16 පරිච්ඡේදයේ 18 වචනය. තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවා ගන්න කවරෙක් නුමුත් කාම මිත්‍යාචාරය කරයි. පුරුෂයෙකු විසින් අත්හන්න ලද ස්ත්‍රිය සරණ පාවා ගන්න තැනැත්තේද කාම මිත්‍යාචාරය කරයි. 10 පරිච්ඡේදයේ 11 වචනය. උන්වහන්සේ ඔවුන්ට කියනසේ තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු පාවා ගන්න කවරෙකු නුමුත් ඇට විරුද්ධව කාම මිත්‍යාචාරය කෙරේ. වචනේ පැහැදිලි. කසාද බැඳපු දෙදෙනෙක් මොන යම් හේතුවක් මිසක්වත් ඩිවෝස් වෙන්නට දෙවින් වාසිකෙට නැහැ. එසේ ඩිවෝස් වෙලා තමා කැමති කැමති අයව නැවතත් කසාද බැඳ ගන්නට බයිබලෙදි නැහැ අපිට. එසේ කරන්නව සිළු දෙනාම එනම් ඔහු ඇයත් වෛශ්‍යාකම් කරන්න ඕයි කියලා මම නෙමේ කියන්නේ දේව වචනය. දේව දරුවනි, ඇයි මේ දාස්‍යෝ බයිබලෙ මෙසේ ලියා තිබෙද්දී මේව කරන්නේ සබන්වල? මේවට ඇයි ඉඩ දෙන්නේ? නැත්තම් සභාවේ මිනිස්සු අඩුවේ කියන බය නිසාද? එහෙනම් මේකෙන් ඇතිවෙන්නව වැඩේ මොකද දෙවෙන් වාන්සිට? මේ මිනිස්සු සරකට යන්නේ නැහනේ. මේ විනි පව් කර කර ඉන්නව මිනිස්සුන්ගේ සභාවේ තියන් ඉන්න එකේ පාස්ටර් සල්ලිකාරෙක් වේවි. ඇයි දසෙන් කොටස ලැබෙවි, පඳුරු ලැබෙවි ඔවුන්ගෙන්? දෙවෙන් වාන්සිට ලැබෙන්න යන්නව මේ මොකද මේක? අපි ආත්මයක් දිනාගත යුත්තේ සරක රාජ්‍ය අරමුණු කරගෙන. අපේ දර්ශනය දිනාගත ආත්මේ කොහොමද සරක රාජ්‍ය උදෙසා සූදානම් කරන්නේ කියන එක ගැනයි. එහෙම මිසක්ක තට්ටු ගණන් බිල්ඩින් හොව නෙමේ අපේ දර්ශනේ වේ යුත්තේ. දිනාගත ආත්මය කෙසේ හෝ ස්වර්ග රාජ්‍යෙට ගෙන ආයිතෝයි. ඒකයි ඔයලාගේත් මාගේ දර්ශනේ වේ යුත්තේ දේව දරුවනි. වචනේ පැහැදිලිව පුටු ගන්නවා. කසාද බැඳපු දෙදෙනෙකුට මොන යම් හේතුවක් මිසක්වා ඩිවෝස් වෙලා ආයෙත් කසාදයක් කරගන්න බෑයි කියලා. එහෙනම් ඇයි එනම් මේ මිනිස්සු මේවා කරන්නේ? මැරේජ් ඇන්ඩ් රීමැරේජ් අද සබානවල වෙන්නට හේතුව මෙන්න මේ වචනේ මිනිස්සු අරන් පෙන්නනවා. මතේ 5 පරිච්ඡේදයේ 32 වචනේත්, මතේ 19 පරිච්ඡේදයේ 9 වචනය. මතේ 5 පරිච්ඡේදයේ 32 වචනය. වෛශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නමුත් ඇය කාම මිත්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හනු ලැබූ ඇය විවාහ කරගන්නේ නම් ඔහුත් කාම මිත්‍යාචාරය කරන්නේය. මතේ 19 පරිච්ඡේදයේ 9 වචනය. තවද මම නුඹලාට කියමි, වෛශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවා ගන්න කවරෙක් නොමුත් කාම මිත්‍යාචාරය කරන්නේය. අත්හරින ලද ඒ ස්ත්‍රිය සරණ පාවා ගන්නාද කාම මිත්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කිසේක. The word of God is very clear about this. වචනේ පැහැදිලිව තිබෙනවා මේ සම්බන්ධව. මෙතන වෛශ්‍යාකමකට මිසක්කා මෙනි කිසි කාරණාවකට තමාගේ භාර්යාව අත්තරින බෑ කියලා තිබෙනවා. ඉතින් මේ වචන අනුව ඔගලන්ට ඔගලගේ භාර්යාව එක්ක ස්වාමි පුරුෂයා වෛශ්‍යාකමක් කරනව අතටම මාට වුණොත් අත්තරින පුළුවන්. නමුත් එසේ අත්හැරලා තව කසාදයක් බඳින්නට අපට අවසර නැහැ. මගෙන් ඇසු උදින් ස්වාමින් වහන්සේ කැමැත්ත පුළුවන් නම් ඒ විනි වැරදක් වුණත් සමාවදීගෙන ඉඳපන්. ඇයි කියවති මිනිස්සු හැඟින් බරයි. මාංශේ හැඟින් බර වෙනකොට අනවශ්‍ය පාප වලට මිනිස්සු අසු වේවි. සමලිංගයට වෛශ්‍යාකමට සුයන් වින්දන වගේ පාප වලට අසු වෙන නිසා ස්වාමීන් වහන්සේ කියනවා
පුළුවන් සමාවදීගෙන ඉඳපන් කියලා. මන්ද අපේ දිවීන් වාසුනි මේ සතුරාට නුඹට මෙන් ප්‍රේම කරන් කියලා අපට උගන්වපු දිවීන් වාස. නමුත් මේ වචනය මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වචනේ දේව දරුණේ තියෙන පෙන්වන දේ නම් ඔයලාටත් මටත් දිවොස් වෙන්නට දෙන්නව අවස්ථාවක් වගේ නෙවෙයි තියන්නේ. ඒක යුදෙව්වන්ගේ සංස්කෘතියත් එක්ක වචන තේරුම අපි බලන්න ඕන. යුදෙව්ව සාමාන්‍යයෙන් දෙදෙනෙක් කසාද බඳින්නට එංගේජ් වෙනෝති. අපි වගේ ඊළඟ සති ඊළඟ මාසේ කසාද බඳින්නේ නැහැ. එංගේජ් වුණාට පස්සේ දෙදෙනාම මනාලයස මනාලිය මාසයක් වෙනකම් දෙන්නම දෙපැත්තට වෙලා ඉන්න ඕන. මන්ද කිව්වොතින් ඒ කාලේ වෛද්‍ය විද්‍යාව මේ කාලේ වගේ දියුණු වෙලා තිබුණේ නැහැ. ඒ මනාලිය වැරදිලාවත් වැරද්දේ වැටි තිබේ නම් මාස 10ක් ඇතුළත ඇගේ කුසය ඉස්සරහට එවි. එතකොට මනාලිය දැනගනීවි මේ ස්ත්‍රිය වැරද්දේ වැටුණා ස්ත්‍රියක් කියලා. ඔහුට අයිති තිබුණා නීතිය, ඔහුගේ නීතියෙන් ඇගෙන් වෙන් වෙනට විතරක් නෙවෙයි ඇට ගල් ගසා මරන්නට පවා. ඒ අනුව තමයි යෝසෙප් තුමා මරියතුමිය ශුද්ධ ආත්මයන් වාසයේ ගැබ් ගැන සිටිවිලේ. ඌට නීතියේ තිබුණා ඇව ගල් ගසා මරන්නට. නමුත් ඌ ශුද්ධවන්තයෙක් නිසා රාශිගතව ඇව අත්හරින තීරණය කළාලු. ඇයි කිවොතින් යුසේතුමා දැනගෙන සිටියේ නෑ, යෝසෙප්තුමා දැනගෙන සිටියේ නෑ මරියතුමිය කුසීනේ ක්‍රිස්තුස් වහන්ස ශුද්ධ ආත්මයන් වාස කරන කොටගෙන ගැබ් ගැන තිබෙන සත්‍ය යෝසෙප්තුමා දැනගෙන සිටියේ නෑ. පස්සේ අපි දකින බයිබලේ දේව දූතයා ගාබ්‍රියෙල ඌට ඒගෙන පාදා දෙනවා. මෙන්න මේ සිද්ධිය මේ සංස්කෘතියේ නීතිය සම්බන්ධව ඒක කරන කොටගෙන තමයි මේ වචන ලිවි තිබෙන්නේ. එහෙම නැතු අපි ඔයලා වගේ කසාද බැඳගෙන අර වැරදි මේ වැරදි දෙදෙනාම නිදාසට කරුණු කියාගෙන වෙන් වෙන්නට ඉඩ දීලා නැහැ. එහෙත් අපි දන්නවා සාමාන්‍යයෙන් ඇසටම අසු වුණොතින් ගෑණික එක්ක භාර්යාව වෛශ්‍යකමක් කරලා ඒ භාර්යාවම ස්වාමි පුරුෂ අත්හැරලා ගියායි කියමුකෝ. ඉතින් ස්වාමි පුරුෂ ඉතුරු වෙනවා. පව් ඒ මනුස්සයා අහිංසකයි. එක්ක භාර්යාවට ඒ විදිහ දෙයක් වෙලා ස්වාමි පුරුෂ වෙන ගෑණික කරගෙන ඒකේ බෑ භාර්යාව ඉතුරු වෙලා. එතකොට ඒ එක්කෙනා අසරණයි. මොකද බයිබලේ කොහෙන්වත් අපට අවසර නැහැ. ඒ විනි තත්ත්වෙටපත් වුණා කිනාට ඊළඟ කසාදයක් කරගන්න දෙවදන්. මම නෙමෙයි. You don't ask me. මගෙන් අහන්න එපා. අසන්න දෙවින් වාසයෙන් බයිබලේ කියනවා ඒකයි බයිබලේ නීතිය. මේ නීතිය කඩ කරන්න අය ඊළඟ කසාද කරා ගමන් කරන්න අය ඔහුත් ඇහැප් වෛශ්‍යාකම් කරන්නේ කියලා. මෙන්න මේ ක්‍රමයට සාතනද මේක දෙවෙනි ක්‍රමය සාතනද සබාවන් තුළට රිංගලා මේ වෛශ්‍යකමේ ආත්මය රජ කරවනවා සබාවන් තුළ. අද බොහෝ සබාවන් මගෙන් ඇසුවතින් 95ක් වගේ සබාවන් මේ ආත්මයට අසු වෙලා ඉන්නේ. දේවදරුවනි මේ සාතන් මේ වෛශ්‍යකමේ ආත්ම සබාවන් තුළ ක්‍රියාත්මක වෙනා තුන්වෙනි මාර්ගය තමයි මම දැන් පෙන්වන්න කර දෙන්න හදන්නේ. පිළිගන්න මාත් එක්ක දිවිත්‍ය කතා පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වචනය. එක විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැදිය යුතුය. මක් නිසාද මෙසේ කරන කවරෙක් නමුත් නුඹේ දෙවිවරු ස්වාමීන් වහන්සේට පිළිකුලක්ය. ආමෙන්. හල්ලෙලූයා. දේවදරුවනි මන් දන්නවා මේ ටික මම පාදා දෙනකොට වෙල මාතක එකඟ වෙන්නේ නැහැ කියලා කොමටවත්. වචන ටික ඔයගොල්ලෝ හැමකන් දුන්නා. ගැහණියකට පිරිමියෙකුගේ වස්ත්‍රයවත් පිරිමියෙකුට ගැහණියෙකුගේ වස්ත්‍රයවත් අඳින්න බෑයි කියලා. එසේ කරන අය ස්වාමින් වහන්සේගේ ඇස් ඉදිරියේ පිළිකුල්ව සිටිනවා කියලා. දැන් ඔයගොල්ලෝ ඔයලාගේ සබාවන් වල තත්වය ඒ සබාව නියෝජනය කරන්නා වූ ගැහණු පිරිමිගේ වස්ත්‍රය ගැන මෙනෙහි කරන්න. බලන්න දේවදරුවනි ගැහණු අය තාමත්ම පිළිකුල්ව අද අපේ සබාවන් වලට එන්නේ. ඇඟට ඉරවෙච්ච කලිසම් ඇඳගෙන ඇඟටම ඉරවෙච්ච ටී-ෂර්ට් බ්‍රෙසියර්ස් ඇඳගෙන තමාගේ ශරීර ඇඟ තදවල තදට ඇඳගෙන තමාගේ මර්ම ස්ථාන පවා ඉලිපිලා පෙන්වන විදිහට ගැහණු සහෝදරයෝ ගෑනු සහෝදරියෝ සභාවට එනවා. තමාගේ යට ඇඳුම පවා කැපිලා පෙනෙන විදිහට වස්ත්‍ර ඇඳගෙන උන් සභාවට එනවා. මතක තරහ වෙන්නේ පවාගේ සහෝදරියනි. අපි කවුරුත් අන්‍ය ආගම් වල ඉඳන් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුලට ආවේ. උදාහරණයක් මාව ගත්තොත් මම කතෝලිකයෙක් උපතින්ම
අනිකුත් කටයක බෞද්ධෙක හින්දු බෑග්‍රවන් ඉස්ලාම් බෑග්‍රවන්ටි අපපු කටිය ඔගල කවදාවක් දැකල තියෙනවාද. පන්සල් යන්නාව සහෝදරියෝ අපේ සහෝදරිය වගේ වස්ත්‍ර පැරඳගෙන ඒ පන්සල්ට යනවා. එමටත්නම් මුස්ලිම් සහෝදරියෝ අපේ සහෝදරිය වගේ ඔහුගේ පල්ලිවලට ඔය වගේ වස්ත්‍රතක යනවා. හින්දු කෝවිල්වලට අපේ සහෝදරිය වගේ ඔය විනි ඇඳුම් ඇඳගෙන එම සහෝදරියෝ පල්ලි යනවා ඔගල දැකල තියෙනවාද කෝවිල්වලට. ඇයි ඇයි අපි විතරක් අපි දෙවින් වාසික නාමය කැත කරන්නේ? අපි තාම එතන ඉඳන්. ඇයි එතනදී නොකරපු දේ මේ ආසත් පොළොවත් මැව්වා දෙවින් වාසික අපි මුකිට එනකොට විතරක් අපි ওই විදිහට ඇඳගෙන ඉන්නේ? අරව සාතන්ගේ කියලා බයිබලෙ පෙන්නනවා. සාතන්ගේ අභිමුඛිත එනකොට අපි කාලයක් විනීතව කියා බොම්මැව්වා උන් මැවිලේ අධිපති යන වාසී ඉදිරියට එනකොට විතරක් කැයි මගේ සහෝදරිය සහෝදරය ඔබ පච්ච කොටාගෙන කනේ කරාබුවක් කෙල්ලගෙන ජටාව ගැටගසාගෙන තොප්පිය හිප්පි ස්ටයිල් එක දාගෙන ඇවෝතින් හිප්හොප් කියලා කියාවි. ප්‍රචාරාවට ඇඳුම් පැනදගෙන හිස්සබවට ඉන්නේ ගෑනු සහෝදරින්ට විතරක් නෙවෙයි පිරිමියාට දෙකමයි මම මේ කතා කරන්නේ. හැවුම් කම් දෙන්න සභාවක් කිව්වම නාන ප්‍රකාර මාදලිය මිනිස්සු නියෝජනය කරනවා. අලුත් මිනිස්සු එනවා දෙවින් වහන්සස්වාගෙන පරණ අය තුල වුණා එක එක්කෙනාගේ ආත්මික මට්ටම විවිධාකාරයි. සමහරක් අයිඳිවි 100ක් වර්ධනය වෙච්ච කටේ ඔවුන්ට මේ ඕකේ. තව සමහරකට 150ක 25කට. ඉතින් මොවුන්ට මොකක් වේවිද? මෝගේ අවධානයේ කෙලින්ම අර ගෑනු අයගේ කුපිරිමයාගේ මෙවිනි සිකිත ඇඳුම් විලාසිතාවන් කෙරෙහි මර්මස්ථාන ඉලිපිල පෙන්නන ආකාරයේ ඇඳගෙන ඉන්න ওই ගෑණි පිරිමින් කෙරෙහි තමගේ අවධානය යන්න යනවා. උන් ආවේ නම් සත්‍ය මැවුම් කර දෙවින් වාසිර නමස්කාර කරන්න. උන්ගේ දුක දෙවින් වාසිර කියන්න. උන්ගේ පාපේ බර දෙවින් වාසික අභිමුඛේ තබන්නට. නමුත් මෝ මොකද කරන්නේ මේ විනය? වැඩිපුර තමගේ සිත පාපයෙන් පුරවගෙන උන් යනවා. මෑතකදී නයිජීරියානු රටේ ගෑනු සහෝදරිය තුන්දෙනෙකුට ස්වාමීන් වහන්සේ දර්ශනකින් පෙන්නලා තිනවා. අද සභාවේ දෙවින් වාසික දරුවෝ තරුණ තරුණියෝ ඔවුන්ගේ ඇඳුම් විලාසිතාවන් උන් වාස පෙන්නලා තිනවා. ඔවුන් සාතන්ගේ නිර්මාණ සාතන්ගේ විලාසිතාවන් සාතන්ගේ ප්‍රොඩක්ට් එක උන් සභාවට එනකොට යක්ෂ ආත්මතෙක් උන් සභාවට එනවා කියලා. හඬා වැළපෙමින් මේ සහෝදරිය දේශනා කරනවා. අපි දැන් ඇස් අරින්න ඕන කාලයක් තුළට අපි පැමිණ සිටින දෙවදරුවනි අන්තිම කාලය තුළට අපි පැමිණ සිටින්නේ හැම තැනම ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම දෙවෙනි පැමිණීම. උන්වස අපට එයාගේ දෙවෙනි පැමිණීම සිදු වෙනකොට සලකුණු හතක් දීලා තිබෙනවා. මේ සලකුණු හත මාළකුට හැමෝම කතා කර මේ ඔක්කොම ලෝකයේ ඇතුළ සබාදාමය තුළ වෙන්ටි යනව දේවල්. නමුත් අද අපේ සබාවන් තුළ මේ මිනි දේවල් වෙයි කියලා උන්වස අපට අනාගත වෙකි පවසා තිබෙනවා. එනම් ඇතහිල්ලේ වැටියාමක් සිදු වෙයි කියලා උන්වස කියා තිබෙනවා. මෙව්වා කියන කතා කරන කෙනෙක් නැහැ. ඒ නිසා මං ඉදිරියට ආවේ මේවා ගැන පෙන්වා දෙන්නට. කන් ඇත්තෝ අසව්. කන් ඇත්තෝ අසව්. තේවදරුවනි කල්පනා කර බලන්න. මේක පරණ කිසිම වචනයක් කියලා කියන්න එපා. ඒක කොරින්ත පොතේ 6 පරිච්ඡේදයේ 9:10 වචනය තරම් පෙරලං කියවලා බලන්න. එතන තිබෙනවා ස්වාමීන් වහන්සේ කියනවා අධර්මිෂ්ඨකම් කරන්නෝ කිසි කලක දේවරාජු උරුම කරගන්නේ නැහැ කියලා උන්වහන්සේ කියලා එතනින් පල්ලෙයාට කියනවා මොකද්ද මේ අධර්මිෂ්ඨකම් කියලා. පිළිම නමස්කාර කරන්නෝවත් වෛශ්‍යකම් කරන්නෝවත් එහෙම කියාගෙන ඇවිල්ලා 4 උන්වහන්සේ පදයක් කියනවා ස්ත්‍රීන් ලෙස ඇසිරෙන්නෝවත් කියලා. මට මේ වචනය හරි තේරුම මොකද්ද කියලා සොයාගැනීම ටිකක් ප්‍රශ්නයක් වුණා. මට හිතුණා මේ නපුංසකයෝ ගැන දුන්නාස මේ කියන්නේ කියලා. එමනම් අපි දන්නවා ක්‍රියාපොතේ මගේ මතකේ හරිනම් අපි දන්නවා පිලිප්පුන් වහන්සේගේ මග පෙන්වීම කරනකොටගෙන ඉතියෝපියානු නපුංසකයෙකුට ඔහු මුදල් ඇමති කෙනෙක් කියලා බයිබල සඳහන් වී තිබෙනවා. ඔහු ජෙරුසලමට ඇවිත් පූජා නමස්කරන උපකොට නැවත තෝගේ දේශයට හැරී යනකොට ඌ පරණ කිසිමේ එසාය 52 පරිච්ඡේදය කියවගෙන යනවා. නමුත් ඌට තේරුමක් තිබුණාලු මොකද මෙතන සඳහන් වී තිබෙන්නේ කියලා. දෙවින් වහන්සේගේ මඟ පෙන්වීමක් වෙනවා පිලිප්ට ගෝස්සෝගේ රාතේට නැග ඌට මේ වචනේ පාදා දීපන් කියලා. ඌ පාදා දුන් විට ඒ නපුංසකයා ගැලවීම ලබනවා, බෞතිස්මෙත් ලබනවා.
එහෙමනම් මේක නපුංසකයෝගෙන් නම් කියන්නේ උන් කොහොමද ස්වර්ගයට යන්නේ? නෑ, උන් ගැන වෙන්නේ බෑ කියලා මම ඉංග්‍රීසි බයිබල් අරන් බැලුවා. එතන ස්ත්‍රීන් ලෙස ඇසිරෙනවා කියන වචනයට එතන පාවිච්චි වෙනවා ඉංග්‍රීසි වචන කුමක්ද කියලා. එතන තිබෙන වචන නම් දේව දරුවනේ effeminate කියන වචනේ තිබෙනවා. effeminate. මම ඩික්ෂනරි අරන් බැලුවා මේකේ තේරුම. පස්සේ ඉන්ටර්නෙට් එකේ මේ වචනේ මම print කරාම මොකද්ද මේකේ තේරුම කියලා. ඉන්ටර්නෙට් එකේ තේරුම ෆොටෝස් උත් එක්ක මට දාලා දුන්නා ඒගොල්ලෝ. ක්‍රිස්තියානි මිනිසුන් මේකේ තේරුම දැන් මේ ලෝකය. මේ අහගන්න ලෝකයකට දාපු තේරුම. ඔයගොල්ලෝත් ඔයගොල්ලන් ඉන්ටර්නෙට් එකට ගොස් මේ වචනේ ගහලා effeminate. ඔගොල්ලෝ දැනගන්න ඒක තේරුම. ඒක දාලා තිබුණ ෆොටෝස් නම් ගෑනු හය තැඟට තද වෙච්ච ටී-ෂර්ට්, ෂර්ට්ස් කලිසම් ඇඳගෙන ඉන්න ඒවා. පිරිමින් ඇඟට ඉරවච්ච ගෑනු අය වගේ ඇඳගෙන ඉන්න වස්ත්‍ර. ජටා ගැට කැසීම, පච්ච කැටිලි වගේ මේ කනට කරාබු දාගෙන සිටීම වගේ දේවල් උතන දානවා. It's very clear. It's not me. The word is saying. The people, those who are dressing like this, they will never enter the kingdom of the God. මේ වගේ වස්ත්‍ර පළඳිනෝ ස්වර්ග රාජ්‍ය උරුමක් කරගන්නේ නැහැ කියලා මම නෙමෙයි කියන්නේ දිව්‍ය වාසික වචනේ. පරණ ගිවිසුමේ ඉඳන් අලුත් ගිවිසුමේ ඒදීම කියවෙනවා. ඔගල කියවන්න. එක කොරින්ත 6 වෙනි පරිච්ඡේද 9 සදාය aran කියවන්න. අධර්මිෂ්ඨකම් කරන ස්වර්ගයට යන්නේ නැහැ කියලා මොකක්ද මේ අධර්මිෂ්ඨකම් කියලා එතනින් පල්ලයට උනස පාප ලැයිස්තුවක් දෙනවා. මේක ලෝකයේ උදේසලිය වුණ වචන නොවේ. ක්‍රිස්තියානි වන්නා ඔයලාටත් මටත් ක්‍රිස්තියානි සභාවන උදෙසා ලියා තියන් ඉන්නව වචන මේවා. කොරින්ති සභාවට ලියනද වචනය. එහෙනම් අපි මේ වගේ නෙමෙයිද අපි වස්ත්‍ර පළඳින්නේ? දේවදරුවනි, අහුම්කම් දෙන දේවදරුවනි, අපි මේ වගේ එළියට ඉන්න කාලයක් තුළ පැවිත් ඉන්නේ. මේ බලන්න, අපි ඔයාලට පුංචි ක්ලිප් එකක් පෙන්වන්න යන්නේ දැන්. මේක ක්‍රිස්තියානි සභාවක් තුළ වෙච්ච දෙයක්. And I'm going to have my wife Jessa share a dream that she had. And I'm going to tell you what God's been speaking to me about. And I believe it's the key that's going to release the greatest miracle anointing for the church. So a couple of nights ago, I had a dream where Oral Roberts was speaking to Todd. I didn't understand what they're saying, but I remember they were talking. And then he looked over and he saw me and he stopped. And he ran over to me and he put his hands over my eyes and he said, "What do you see?" And so I looked and I didn't see anything at first, and then all of a sudden I saw this elephant racing across my eye. And Oral Roberts said, he put his hands over my eyes and said, "What do you see?" And I said, I didn't see anything at first, and then all of a sudden I saw this elephant racing across my eyes, and it was dancing, it was going crazy, it had this big smile, and it was just going crazy. And I said, "It's a wild elephant. I see a wild elephant." And then I said, what's with the elephant?" He said, "Exactly. What is it with the elephant?" And then I looked again, and in that vision, what was highlighted was the trunk of the elephant. I said, "It's the elephant nose." And he said, "Yes." I said, "It's discernment." And he said, "Exactly." And then he says, "Do you see the lion?" And I closed my eyes again. And then I saw the lion. And the lion, it was just a golden lion. And I woke up just like the sons of Issachar. Discerning. That's what gives you hope when you're walking through a hard time. And you're walk by faith when everything around you looks dark and dim. Is discerning the times and season by getting a hope from God. Getting a hope from God. To be able to see, to discern the times and the seasons that's ahead of you. And the thing about the elephant, it wasn't just an ordinary elephant, it was a wild elephant, a wild elephant. It was radical, 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 radical. And the elephant means a great impact. And I really felt like what happened in Lakeland was just the beginning. It's just an introductory. It's just an introduction. Just a table of content of what's to come. And I felt like the great impact is greater, greater, greater. It's the great impact. And the greatest impact that you can have is bringing the kingdom of God to earth. It's to give an encounter of Jesus Christ to every single person. That's the greatest impact we can have. The great impact is the great revival. It's the great harvest.
and it's going to be wild, wild, much greater. And the next thing, the last thing about the dream is once we as a church pray for revival and seek revival, that it becomes a lifestyle, just like Todd was saying, a lifestyle, not just something we contend for, we want, but a lifestyle, that we live in a culture of revival, then boldness is released upon the church. And that was the lion, when he said, do you see the lion? Because we need the wild elephant first before we can get the lion. And then that's where the boldness of the church is released. Sheikah. My wife's got some wild fire. මේ වීඩියෝ ක්ලිප් එක අපි පෙන්වන්නේ ඇමරිකාවේ මාසයක් තිස්සේ එක දිගට රිවයිවල් එකක් සිදු වුණා. ඒ රිවයිවල් එකේ දවසකට 20-30,000 වගේ සෙනඟක් රැස් වුණා. බොහෝ ආස්කම් වුණා, අරක වුණා කියලා මිනිස්සු රැස් වුණා. ඒක බලනකොටම මේ දාහසය ගැන මට හරි I don't know how to say. මට එකඟ වෙන්න බැරි තාවක් ඇති වුණා. ඌ දවසක එනවා පච්ච කොටාගෙන ගපුරාම ආමි යුනිෆෝම් වගේ ඇඳගෙන එනවා, තුප්පි දාගෙන විකාර ඇඳුම් විලාසිත තත්ත්වයක මේ දාහසය ස්ටේජ් එකට එන්නේ. ඒත් මං හිතුවා පච්ච කියන්නේ ගැලවෙන කලින් කොටාපුවා වෙන්නේ නැති කියලා. මට පැහැදිලි ලෙස දැනගන්න ලැබුණා සාක්ෂිත් එක්ක මේ දාහසයා ඔහුගේ කසාද භාර්යාව දික්කසාද කරලා එම රිවයිවල් එකට ආවව, එමත් නැත්නම් ඔහුගේ සභාවට ආවව එම සහෝදරිව දෙවිනි කසාදයක් විතර කරගත්තු කෙනෙක් කියලා. I don't want about that. That is his life. ඒක ඔහුගේ ජීවිතේ. මම ඒක ක්‍රිටිසයිස් කරන්න නෙමෙයි එන්නේ. ඒක ඔහු දෙවෙන් වාසර ගණන්ව දෙන්න ඕන එකක්. ඒක නෙමෙයි මගේ අවශ්‍යතාවය. නමුත් බයිබලේ ඒකත් වෛශ්‍යකමක් කියලා පෙන්නනවා. ඒ බදු අය ස්වර්ගයට යන නැහැ කියලා පෙන්නනවා. මේ බලන්න මෙතන මේ සහෝදරී එක පාර්ටම සාක්ෂියක් කියනකොට, සාක්ෂියක් කියන එක ඉස්සරහට එනවා. එක පාර්ටම ඇව එක්තරා ආත්මයක් වසා ගන්නවා. උන් පෙන්නුම් කරන්නේ ඒ සුදාත්ම ගින්නෙන් පිරුණා කියලා. නමුත් අපට නම් තේරුම් ගන්න පුළුවන් ඇ පිරෙන ආත්මේ මොකද කියලා. ඔකුළම් බල තේරුම් ගන්න. මේ පාස්ටර්ගේ නම බෙන්ට්ලි. මෙතන බලන්න ඒ සහෝ එම දාසිගේ ඇඳුම් විලාසිතාව. ඇගේ කොණ්ඩේ කඩා දාගෙන මෙහෙම දාසියෙකුට සිටින්න පුළුවන්ද? දේව මවක් කියලා ඒව දකින්නකොට අපිට කියන්න පුළුවන්ද? Once again I am saying to you, I'm not criticizing her. I finish කරන නොවේ. මම ඔලට පෙන්වන්න කරන්න හදන්නේ අද සබානවල තත්ත්වය. මිනිස්සු මේ වට රැවටෙනවා. ඒගොල්ලෝ මේ නරඹපු මේ වීඩියෝ පටියෙන් අපි ඔවුන්ව විවේචනය කරන්න මේ හදන්නේ. අද සබාවන් තුළ මේ විනි ආත්ම ක්‍රියාත්මක වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. එයා මොනවද ඔය කියන්නේ? ඉංග්‍රීසි දැනුම තිබෙන්නා වූ දන්නේති කෙනෙක් ඉන්නවා නම් ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙකුත් එක්ක ඇයි කියන සාක්ෂියට එවන්කම් දෙන්න. ඇයි කියනවා මරණයට පත් වුණා වූ දේවදාසියෙක් ඇවිල්ලා. ඇයි කියන දාසියා ඕරල් රොබර්ට්ස්. මරණයට පත් වුණා එම දාසියා ඇවිල්ලා ඇයට දර්ශනයක් පෙන්වවලු. බයිබලයේ මහා දැනුවත්ව කොයින්වත් එහෙම දෙයක් නැහැ. මරණයට පත් වුණා දාසියා ඇවිල්ලා අපට දෙවින් වාසික සැලසුම කියා දෙනවා කියලා. මෙන්න මේ විනිදේවල් නිසා තමයි අද මේ මහා පොළොවේ තිබෙන ලොකුම සභාවක් තුළ සාන්තුවරුන්ගේ නමස්කාරය යක්ෂයමෙන මේ විදිහට තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ මිනිස්සු මරණයට පත් වුණාම ඔවුන්ගේ සභාව නියෝජනය කළ ඇදහිලිවන්තයෝ ඔවුන්ගේ එක් එක් අවශ්‍යතාවන් වලදී යාත්මයා කරනකොට සාතන් ඔවුන්ගේ හීනෙන් ඇවිල්ලා එසේ මරණයට පත් වුණා වූ ඔවුන්ගේ ස්වරූපයෙන් හීනෙන් ඇවිල්ලා මට මේක කරපන් ඕක කරපන් ආවල් දවසේ සිට මේ යාත්මයට උත්තර දෙන්නම් කියලා ඔවුන් රවට්ටලා තමයි මේ සාන්තුවරුන්ගේ නමස්කාරය මේ ලෝකයාට සාතන් ගෙනල්ලා තිබෙන්නේ කියලා කතන්දරයකුත් තිබෙනවා. මරණයට පත් වෙනා මිනිසු තුනේ දෙවින් වාස කොහෙන්වත් කතා කරන්නේ නැහැ. එහෙම නම් දෙවින් වාසයේ ගෝලය තුලින් ඊට පස්සේ ක්‍රිස්තියානි සමාජය තුළ බිහි වුණා ශුද්ධවන්තය තුලින් අපෝස්තුලවරු තුලින් උන්වහන්සේ කතා කරලා තියෙනවා පාවුලතුමාලා තුලින්. මේ බලන්න එම සහෝදරිගේ වස්ත්‍ර විලාසිතාවන් කොණ්ඩේ කඩා දාගෙන ස්වාමින් වාස කෙනෙක් කොරින්ති 11 පරිච්ඡේදයේ 5 වචනේත් 6 වචනේත් කාන්තාවන් සභාව තුළ ඉසවසාගත යුතුයි කියලා. අනික 16 භාර්යාවක් ඔය දාසියාගේ දෙවිනි කසාදේ භාර්යාව ඒකත් පාපයක්. මේ විනි දේවල් වෙනවා නම් ඔයගොල්ලෝ කල්පනා කරන්න දෙව දරුවනේ. අපි ඒකයි මේ පහදා දෙන්නේ ඔයගොල්ලන්ට. මොහුන් අපව ස්වර්ග රාජ්‍යට ගෙනියයිද? ක්‍රිස්තියානි ජීවිත කියන්නේ කෑමත් බීමත් ගැන විතරක් නොවේ කියලා බයිබලයේ ලිවිති වෙනවා. අද බොහෝ සභාවන් තුළ ඉපදිච්ච දවසේ සිට එහෙමත් නැත්නම් ගැළවිච්ච දවසේ සිට මරණය දක්වා මේ ශරීරයට අවශ්‍ය දේවල් ගැන පමණක්
ක්‍රිස්තුස් වහන්සේගේ ලබා දෙන්නව සබල් බවට පත්වී තිබෙනවා. ඒ විනි අය අපි ආත්මික ජීවිත ගැන කෙසේ වගේ කීම දරාවිද? බයිබලෙ පැහැදිලි අපට උගන්වනවා ක්‍රිස්තියානි ජීවිත කියන්නේ කෑමත් බීමත් නෙවෙයි කියලා. රයිට්. අපි බලන් කියනවා මේ දෙවෙනි පණුව. ඉංග්‍රීසි බයිබලෙන් තිබෙනවා ලෝකස්ට් කියලා. මේ දෙවෙනි පණුව වෙන මොකක්වත් නෙවෙයි. මැටීරියලිසම්. ද්‍රව්‍යමදේ. මැටීරියලිසම්. අපි චුට්ටක් දේව දරුවනේ පාස්ටර්ස්ලාව දේවදාසියුන්ව සෑම ඇදෙනිවන්තියකම චුට්ටක් තට්ටු කර බැලුවොත් ඔය හැමෝම මෙන්න මේ ආත්මයට අසවි ඉන්නේ. අද ලෝකයව පාලනය කරන්නව එමත් නැත්තම් ලෝකයේ අසවි සිටින්නව මෙම මෙටිරිලිසම් එමත් නැත්තම් ලෞකික දේ එමත් නැත්තම් ද්‍රව්‍යමදේ හරිම වචන ද්‍රව්‍යමදේ මෙන්න මේකට මොවුන් අසවි සිටිනවා මට පැහැදිලිව පෙනෙනවා. මොවුන් පාලනය කරන්නේ සුදු ආත්මින වංශ නොවේ මේ ද්‍රව්‍යමදේ. ද්‍රව්‍යමදේ වැඩි වුණොත් ඒ ද්‍රව්‍යමේ තුෂ්ණාව මෙටිරියලිසම් නැමති තුෂ්ණාව ඒක මගේ ජීවිතේ වැඩි වෙනවා කියන්නේ මම ඒකට අසුණයි කියන්නේ ඒක ඉංග්‍රීසියෙන් කියත හැකි මෙන්න මේම it's like a silent killer slow killing position killer position killer slow killing poison killer මට කියව හැකි ඒක හිමීටිමීට එක එක්කෙනාගේ ආත්මික ජීවිතේ විනාශ කරගෙන යනවා මේ දවස්වල. අවසානයේ දේව දරෝනි මේ වයින් කෙලවර කොහෙන්වත් ආරක්ෂාවක් නැහැ කියන තත්වෙට අපි පත් කර දමාවි. දැන් ගෙම්බෙකුව අරගෙන වතුරු භාජනයක දැම්මලා යටින් ගිනි මෙලෙවෙතින් මොකද වෙන්නේ? ගෙම්බ දන්නේ නැහැ ඔහුගේ අවසානය. ඌගේ හිතේ හොඳ ලස්ස හොඳ වතුරු ටිකක් මට ලැබුණා කියලා පිහින පිහින හිදීවි. හයි හයි ගයින මම හොඳට ජීවිතේ මෙච්චරක වෙලා හිටියේ මඩවලේ මඩ වගුරක මට හොඳ වතුර ටිකක් අම්මෝනා පීනේ පීනින්නේ කියලා ඔය පීනේ පීනින් දීවි. ඔව් යටති වෙන්නේ ගින්දරේ කියලා ගෙම්බ දන්නේ නැහැ. පොඩ්ඩෙන් පොඩ ගින්න රත් වෙලා මුණින් අතර වැටිලා මැරිලා ඉන්නකම් ගෙම්බ දන්නේ නැහැ. ගෙම්බට වෙච්ච විනාශේ. අනේ එවැනි දෙයක් තමයි මෙතන තියෙන මගේ දේව දරුවනි. අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මේ ආත්මයට බොහෝ හයසු විසිටිනවා. බෝහසු විසිටිනවා. දිවින් වාස විසින් වෙන් කරගත්තා වූ ඒ සෙනගවත් එම ආත්මය කාදමාති වෙනවා. එම පණුව කාදමන්නට පටන් ගෙන තිබෙනවා දේව දරුවනි. මාත්‍යක කියවන මෙන්න මේ වචනය. එක තිමෝති 4 පරිච්ඡේදයේ 5 වචනය. 2 පේතුරු 2 පරිච්ඡේදයේ 1-3. ඊට පස්සේ එතනම 9 වචනේ සහ 10 වචනය. ඊට පස්සේ 12 වචනේ සිට 14 වචනය. ඊට පස්සේ එතනම 17 වචනේ සිට 18 වචනය. අපට අනුතුරු හඟවනවා. අපි ඇස්සරින්න ඕන කාලයක් තුලට අපි ඇවිත් ඉන්නේ. අපි ඇස්සරින්න ඕන කාලයක් තුලට ඇවිත් අපි ඉන්නේ. උන්වහන්සේ අපට ආශිර්වාද කර මේ වෙනි දේවල් වලින් ඒගොල්ලෝ තේරුම් ගන්න එපා මම මේ ආශිර්වාදෙට විරුද්ධව කතා කරනවා කියලා. ආශිර්වාදය ඔයලාටත් ඕන මටත් ඕන. නමුත් දේව දරුවනි මේකම නොවේ අද ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ. අද බොහෝ කිතින සබාවන් තුල මොකද උන්ගේ දේශනාව ආශිර්වාදේ උන්ගේ දේශනාව වල මාතෘකාවන් ඔබ සුවසේ සකල විදෙති ආශිර්වාදයන් වලින් ඔබ පිරී සිටිනකොට තමයි ඔබ සැබෑව කිතනවා. මම ඔයාලගේ ප්‍රශ්නයක් අහන්නම්. හද ලෝව පුරාම ගමු ප්‍රකෝටිපති වෙලා ඉන්නේ ක්‍රිස්තියානි මිනිස්සුන්ද අන්‍ය ආගමික අයද? අපි ලංකාව ගමු කවුද ලොකුම සල්ලිකාරයෝ? ක්‍රිස්තියානි මිනිස්සුන්. එහෙනම් ඔවුන්ට කවුරුන්ද ආශිර්වාද කරන්නේ? එම ආශිර්වාද උන් ස්වර්ගයට ගෙනියන්නේ. තනි කර පාපයෙන් පීන සිටින අද අපි සබාවනල් මේ ප්‍රොස්පරිටි ඩොක්ටින් නමුදු මේ දේශනාව ක්‍රිස්තියානි මිනිසුන්ගේ සම්පූර්ණයෙන් දෙවෙන් වාසික සැලසුම් ඈත් කරගෙන තිබෙනවාද දවස වෙනකොට. උන්ගේ දේශනාව අසනකොට ඉච්ඡාවකට මාවත අසු වෙනවා, තෘෂ්ණාවට මාවත අසු වෙනවා. උන් අපෝ තෘෂ්ණාවට අසු කරවනවා. මේක දෙවෙන් වාසින් ආපු පණිවිඩ නෙවෙයි. දෙවෙන් වාස නෙමේ මේ වෙන දේවල් අපට උගන්වන්නේ සාතන්. මේ ඔක්කොම පැමිණියේ ඇමරිකාවෙන්.
අද සබාන් විනාශ කරගෙන යනවා මේ දේශනාවන්. මොවුන් කියන දේශනාව ඇත්ත නම් අපි ප්‍රකෝටිපතියෝ බවට පත් වෙලා ඉති පමණයි ස්වර්ගයට යන්න පුළුවන් නම් අර දුප්පත් ලාසරස් ස්වර්ගයට ගියෙලා අර ප්‍රකෝටිපතිය අපායට ගියේ කොහොමද කියන එක මට හරිම ප්‍රශ්නයක්. මමත් ආසන හිඟන්නේ කියලා ජීවත් වෙන්න, දුප්පත් වෙලා ජීවත් වෙන්න. ස්වාමින් වහන්සේ මේ සියල්ලමට ලබා දෙන බවට පොරොන්දු වෙලා තිබෙන්නේ. නමුත් බයිබල අපට උගන්වන්නේ මොකද්ද? ඔබ ගැලවීම ලැබුව බව සත්‍ය නම් පළමු කොට ඉහළ තිබෙනව දේවල් සොයා පන්න, ස්වර්ගික දේවල්. උන්වහන්සේ අපට කියනවා පළමු කොට ක්‍රිස්තුස් වහන්සේගෙන උන්වහන්සේගේ රාජ්‍ය ගැන සොයා පන්න. එවිට කෑමත් පීමත් වස්ත්‍රත් අපට ඕනේ කියලා උන්වහන්සේ දැන සිටිනවලු. ඒවත් උන්වහන්සේ අපට ලබා දෙනවා කියලා උන්වහන්සේ අපට කියන්නේ. නමුත් අද සබානවල වෙලා තියෙන මොකද්ද? උන්වහන්සේ පළමු කොට සොයන්නට අන කරපු දේ දෙවෙනි ස්ථානයට, දෙවෙනි ස්ථානයට දාපු දේ පළමු ස්ථානයට අරගෙන තිබෙනවා. අද උන්වහන්සේ පළමු කොට කරන්න තිබෙ දෙල් නැද සබානවල. අද කෑම ගැනත් වස්ත්‍ර ගැනත් පමණයි අද සබානවල දේශනාවන් බවට පත් වෙලා තිබෙන්නේ. මේව ගැන මම ඕන තරම් දේශනා කරලා තියෙනවා. ඉතින් සදේ ටික මම කතා කරන්නේ නැහැ. අපි යමු දේව වචනයට. 1 තිමෝතී 4 වෙනි පරිච්ඡේදයේ 1 වචනය. එහෙත් පසු කාලවලදී සමහරු මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයන්න් වහන්සේ පැහැදිලි ලෙස කියන සේක. පසු කාලවලදී මුලා කරන්නා වූ යක්ෂයාගේ රැවටිලිකාර දේශනාවන් වලට අසු වෙලා මිනිස්සු මුලා වී යන්නව කාලයක් පැමිණෙන්නේ කියලා පාවුල්තුමා තිමෝතිට අවවාද කරනවා. මොකද මේ පසු කාලය කියන්නේ අන්තිම කාලය. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම ළඟා වෙනකොට මෙන්න මේ විනි දේශනාවන් සබාන් වලට පැමිණෙනවා කියලා පාවුල්තුමා කියනවා. මේ වට අසු වෙලා මිනිස්සු රැවටිලි වෙලා යන කාලයක් පැමිණෙනවාලු. දෙවදරුවනි, ඔකුල ඇස්සරින්න අපි බලමු ඊළඟ වචන ටිකක්. දෙක ප්‍රේතස් දෙවනි පරිච්ඡේදයේ 1 වචනේ සහ 1 වචනේ සිට 3 වචනේ දක්වා. නුමුත් සෙනග අතරේ බොරු ප්‍රපේතවරුද සිටියෝය. එලෙසම විනාශක ධම්ම ભેද රහසින් උපදවමින්ද තමොන්ම මිලයට ගත් ආචාර්යින් වහන්සේව එපා කරමින්ද තමොන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවා ගන්නා වූ බොරු ගුරුවරු නුඹලා අතරෙත් වන්නෝය. ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත. ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහස පැමිණෙන්නේය. තණ්හම නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙලදාම් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය. ඔවුන්ගේ විනාශයද නිදා නොගනී. මේ සහ 10 වචන. භක්තිවත්යන් පරීක්ෂාවෙන් ගලවන්ටත් අධර්මිෂ්ඨයන් ප්‍රධාන කොට කිල්ටුකමේ තෘෂ්ණාවෙන් මාංශේ අණුව හැසිරෙන්නා වූ අධිපතිකමට අපහාස කරන්නා වූ අය දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමින් වහන්සේ දන්නාසේක. බය නැත්තා වූ හිතුවක්කාර වූ මොහු උත්තමයන් නින්දා කරන්නට තැති නොගනති. 12 සහ 13 වචන. නුමුත් අල්ලා විනාශ කරන්නා වූ ලබන්ට උපන් ජම්මයෙන් නුවන නැත්තා වූ තිරිසනුන් මෙන් මොහු නොදන්නා දේට අපහාස කරමින් අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින් තමුන්ගේ කිරුටකමෙන් සැබවින් විනාශ වන්නෝය. ඔහු දවාලේ ක්‍රීඩා ഘോഷා ප්‍රීතියක් යයි සලකති. ඔහු ලපහා කැලැල්ව සිටිති. ඔහු නුඹලා සමග මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ഘോഷා පවත්වති. ඔහු කාම මිත්‍යාචාරයෙන් පිරුණු වූ පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය. ඔහු අස්ථිර ආත්ම පොළඹවන්නෝය. තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය. ශාපයේ දරුවෝය. 17 සහ 18 වෙනි වචන. ඔහු වතුර නැති උල්පත්ය, තද සුළඟින් ගසාගෙන යන මීදුම්ය.
ඔවුන්ට අන්ධකාරයේ කළුවරක්ම ඉතුරු කර තබා තිබේ. මක් නිසාද ඔහු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කතා කරමින් වරදෙයි වසන්නන් කෙරෙන් යන්තම් ගැලවී යන්නන් මාසේ තුෂ්ණාවන සල්ලාලකමෙන් ඇදගනිති. වතුරු නැති උල්පත් එම නැත්තම් උන්වහන්ස කියනවා මේ විනිදාසියුන්ට නික්නේම් දමා උන්වහන්ස කතා කරනවා. දෙවදරුණී බලන්න දේවදාසියුන්ට උන්වහන්ස නික්නේම්ස් දීලා කතා කරනවා. වතුරු නැති උල්පත්, වතුරු නැති වලාකුළු කියලා. වතුරක් නැතුව කොහෙන්ද උල්පතක් සෑදෙන්නේ? වතුරු නැතුව කොහොමද වලාකුලක් සෑදෙන්නේ? දේවදරුවනි, එමනම් ඔවුන් දාස්‍යෝ තමයි දෙවින් වාසෝන් දෙක නෑ. ඒකයි උන්වහන්ස කියන්නේ දෙවින් වාස නැති දාස්‍යෝ. දේවදරුවනි, මුන් අපට හඳුනා ගන්නට බැරි වෙලා තිබෙනවා. ඇයි කිව්වොතින් උන් අපාතරේම ඉන්නේ. අපේ මංගල්‍යවල උන් ප්‍රධාන අමුත්තු වෙලා ඉන්නේ නිසා අපට උන් හඳුනා ගන්නට බැරි වෙලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දාස්‍යෝ කියන නාමයෙන් උන් අපාතරේ පිනී සිටින නිසා අපි හිතාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ දාස්‍යෝ කියලා. නමුත් උන් ක්‍රිස්තුස් වහන්සේගේ දාස්‍යෝගේ වෙස් ගත්තා වූ වෘකයෝ. උන් වහන්සේ කියනකොට කියන අන්තිම කාලවලදී බැටළුවන් අතරට වෘකයෝ පැමිණෙන්නේ කියලා උන් හදවතට කඩාගෙන පනිනවලු. මේ විනි කටි ඇයි එනම් සේවය කරන්නේ? දසයෙන් කොටසු දේසා මුතුලෝ දේසා දසයෙන් කොටසු උන්වහන්සේනීම කරේ දේවරාජය ගොඩනගන්න. දාසයටගෙන් කන්න බොන්න අයිතිය තිබෙනවා. නමුත් මොහු මොකද කරන්නේ? තනී කර තමාගේ සුඛපෝභෝගි ජීවිතය ගොඩනගන්නේ මේ වතුල. දෙවින් මාස සුඛපෝභෝගි ජීවිතයට ද්වේෂ කරනවා. එක පාපයක් කියලා උන්වහන්සේ පෙන්නනවා. සාලමොන් කියලා රජෙක් කිටියා. ඌට දෙවින් වහන්සේ ආශිර්වාද කරා කියලා බයිබලෙ පෙන්නනවා. නමුත් ඌ කොහෙටද ගියේ? ස්වර්ගයටද ගියේ? අධික ආශිර්වාදය සාලමොන්ව අපායට ගෙනියා කියලා බයිබලෙ අපට සාක්ෂි දරනවා. දේවදරුවනි, මුදල් ඔයලාටත් ඕන මටත් ඕන. නමුත් අද සබන් වල මේ ප්‍රොස්පරිටි ආශිර්වාද කියන දේශනාව මිනිස්සු තුළ තෘෂ්ණාව නැති කරවමින් පවතිනවා. තුෂ්ණාව නැති කරෝමින් පවතිනවා. අද සභාවන් විනාශ කරගෙන යනවා. අද හැම සභාවකම දේශනාව කොහොමද මිනිස්සුන්ගෙන් ගරන්නේ වැඩිපුර? සභාවේ ඉන්නව ඇදලිවතුගේ